අපි ඔබට කිව්වා මේ පත්තරෙන් ඒ තමයි අර හිතුමතේ ජීවිතේ නමින් ප්‍රසිද්ධ වුණු පුද්ගලයා මිය ගියා කියලා. ඔහුගේ නැගණියව දූෂණය කර මරා දැමූ 6 දිනක්ව ඝාතනය කරලා අවුරුදු 40 ගණනක් හිරේ ඉඳලා ඔහු හිටපු නිසා ඔහු ගැන කතා වුණා කියලා සමාජයේ කතා වුණා කියලා තමයි කිව්වේ. හැබැයි දැන් මේ කියන කතාවත් එක්ක සම්පූර්ණයෙන්ම පරස්පරයක් ඇති වෙනවා. මෙන්න කතාව. අයියා මිය ගිය පුවත දැනගත්තේ අන්තර්ජාලයෙන්. මාධ්‍යයට එක එක දේවල් කියලා එයා ප්‍රසිද්ධ වුණා. හිතුමතේ ජීවිතයේ අවසන් ගමනදා නංගීත් මල්ලිත් හෙලිකරති පණිපිටියේ හෂාන් පුෂ්පික මාබිමට මේ ගැන ලියනවා. අර හිතුමතේ ජීවිතය කියලා හඳුන්වා දුන් පුද්ගලයා තමයි ඔය. දැන් කතාව කියන්න. හිතුමතේ ජීවිතේ නමින් ප්‍රසිද්ධව සිටි තම සහෝදරයා පවසා ඇති පරිද්දෙන් ඔහු කිසිම දිනක කිසිවෙකු හෝ ඝාතනය කළ අයෙකු නොවන බවත් ඔහුගේ එකම නැගණිය කිසියම් පිරිසක් විසින් ඝාතනය කළ බවට ඔහු මාධ්‍ය හරහා ප්‍රචාරය කළත් ඔහුට සිටින එකම නැගණිය තමා බවත් මිය ගිය බටුගහගේ දොන් රංජිත් කරුණානන්ද නොහොත් හිතුමතේ ජීවිතේ නැමැත්තාගේ එකම සහෝදරිය වන බටුගහගේ දොන් චන්ද්‍රානි පෙරේරා පැවසුවාය කියලා තමයි සඳහන් කරන්නේ. එතනින් එහාටින් කියලා වැඩක් නැහැ නේ. මොනවා කියන්නද නේද? හිතුමතේ ජීවිතේ අහෝ දුකකින්.